ශිෂ්‍ය පුවත් කිහිපයක්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව පෙවීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීම සුදුසු බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට යෝජනා කළා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් ඊයේ පැවති විවාදය අතරතුරේදී කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීමලට බාධා එල්ල වීම නිසා ඊයේ පස්වරුවේ මේ පාර්ලිමේන්තු සැසිවාරයේ උණුසුම් වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා තමන්ගේ මස්සිනාව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති කරලා තමන්ගේ පවුලේ කොම්පැනියක් විදිහට මේක පාලනය කරා. කවුද මේකට වග කියන්නේ? දැන් මේ වෙනකොට ශ්‍රී ලංකන් එයාලයින් ආයතනය දැන් ඒ 359 ගුවන් බස් රථ අපි ආනයනය කරනකොට එක බස් රථයක් ඇතුලේ පමණක් ඩොලර් මිලියන 4ක් දශම 4ක් 1.4 කියන එක වැරදි එමෙතුමා. හොඳ මේක අපි තේරුම් කාරක සභාවක් පත් කළා මේ ඔක්කොම කතා කරමු. ඔබතුමා අදහරිද මෙයා අදහරිද අරයා අදහරිද කියලා අපි තේරුම් කාරක සභාවක් කතා කරමු. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අපිට පුද්ගලික කරන්න උවමනා නැහැ. 2015 16 අලාභයේ බිලියන 8කට අඩු කරලා තියෙනවා. 2013 මිලියන 45ක් අලාභයි 2014 15 මිලියන 831ක් අලාභයි. ගුවන් මාර්ගවලින් මොනාද අලාභ ලැබුවේ? අපේ තිබුණ එකක් කලම්බෝ හම්බන්තොට කලම්බෝ කියලා එකක්. ඩොමෙස්ටික් එකක්. මීයරක්. එයා බස් සමාගමෙන් මේ ප්ලේන් වල අරගන්න කිව්වේ මොනවද දන්නවද? විශේෂ ඇඳන් දෙකකුයි කෑම කන්න මේකයි ඇඳන් තියෙනවා දෙකක් දාලා තියෙනවා. මේ තියෙන ඇඳ මේ බලන්නකෝ කිං සයිස් නෙමෙයි ඩබල් සයිස්. දෙන්න දෙන්න ගානේ යන්න පුළුවන් බියර්ස් ලට. මෙන්න පුටුව නෑ මම පිළිගන්නේ නෑ. ඔබතුමාලා කිව්ව පාඩුව බිලියන 188යි කියලා වැරදි. ඔබතුමාලා මේ ගණන් හදුවේ කොහමද? අපි අරගෙන තිනවා එයාක්‍රාෆ්ට්ස් කීපයක් ලීස් එකට අරන් තිනවා. ඒකේ සම්පූර්ණ මුදල හරින්න ඔබතුමා එක්කහු කළා තමයි මේ ගාන හදලා තියෙන්නේ. ඔබතුමා මේ මූලස්සනේ මේක පාලනය කරන්න. පාලනය කරන්න මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බර බරක් කියනක අපි පිළිගන්නවා. මේකට යමක් කළ යුතුයි කියලා අපි පිළිගන්නවා. විකුණවුවට කමන්නේ. හැබැයි විකුණන්න එපා තමුන්නාස්සලා තරඟකාරී ගුවන් සමාගම් එක. කනගාටු වෙනවා. රටේ සම්පත් දේපල විකුණනකොට මේ හෙන්ච අයියෝ ටික බෝඩ් දෙල්ලගෙන කෑ ගහනවා. උලසුන බෝර මන්තුතුමනි කරුණා කරලා වෙලා වරන් දෙන්න. ඔක උසම් වන්නේ. ගලු අරේ උසංගිදි මෙන්න මේක තමයි මේ රටේ හොරගම් කරපු හොරුන්ගේ තියෙන අමාරුව. හොරා කාපු එක ගැන කියනවට අකමැති. දැන් මහින්දානන්ද අලුත්ගමගේ නොදකින් ගණන්බරි එක 8වත් පාස් නැහැ. මහින්දානන්ද අලුත්ගම මැතිතුමා ඔබතුමාට උත්තර දෙන්න අවස්ථාව දෙන්න අල්ලන් ඉන්නවා. කතා කරන්න බෑ හොරෝ. කතාවේ තියෙන සංඛ්‍යාලේකට කියන්න බෑ උන් මේ ගෑ ගහද්දී. තරින්ද ඉස්සර කරන්නේ කතා කරන්නේ කියවන්න නැතුව ඉන්නේ ඒක වැඩේ. අලුත්ගමගේ මන්ත්‍රීතුමාට කතාව කරන්නම දුන්නේ නැතුව බාධා කළා මුළු කතාව පුරා. මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ඔහුගේ කටේ හයියට කතා කරා. හැබැයි මා විනීත ලෙස බාධා කරා. මගේ විනාඩි 14ම බාධා කරා. ඒ නිසා අපිත් දෙන්නේ නැහැ. එතුමගේ කතාව අපිත් ඔබතුමා අපි එළියට දැම්මත් අපිත් විනාඩි දෙතුමගේ කතාවම බාධා කරනවා. හොඳට හොරා කාපු ලොට් එක තමයි මේ. පල් වරු ටික. මේ පේනව නේද ඇසිරීම? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ප්ලේන් එකට ඇඳවල් දාපු කට්ටිය මේ කෑ ගහන්නේ. සංඛ්‍යාලේඛනගෙන කතා කරන්න දෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීම මතභේදාත්මක තත්ත්වයට පත් වූ පරිපූර්ණක ඇස්තමේන්තුව සඳහා නැවත ඡන්ද විමසීමක් සිදු කිරීමට ඉදිරිපත් වූ යෝජනාව හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. අදාළ ප්‍රශ්නය ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා මතු කළ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුද ඊට එක්ව විරෝධය පළ කිරීමත් සමගයි මේ උණුසුම් තත්ත්වය හටගත්තේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා හේ සිටින ලයිව් ඇට් 8 කණ්ඩායමේ ප්‍රගීත් පෙරේරා. රුපියල් මිලියන 55ක පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඡන්ද විමසීම සඳහා ඉක්ොත් පස්වෙනිදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වූ අවස්ථාවේදී එහි ඡන්ද ප්‍රතිඵලය පිළිබඳව ගැටලුවක් මතු වුණා. ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවට 33යි විපක්ෂයට 31යි ලෙස ප්‍රකාශ වුවත් විපක්ෂය චෝදනා කළේ එය 31යි 31යි ලෙස සමාන වූ බවටයි. මේ ගැන සොයාබැලීමට කතානායකවරයා කමිටුවක්ද පත් කළා. ඒ අනුවයි ඊයේ රැස් වූ පක්ෂනායක රැස්වීමේදී අදාළ පරිපූර්ණ ඇස්තමේන්තුව නැවතත් ඡන්ද විමසීමකට යොමු කිරීමට තීරණය වුණේ. ඊට හේතු ලෙස අද පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දැක්වෙන්නේ ඡන්දය මැයි පස්වෙනිදා නියමිත වේලාවට පෙර පැවැත්වීමත් එදින ඇති වූ වියක්කූල තත්ත්වයක් නිසා නැවතත් ඡන්ද විමසීමකට යොමු කරන බවයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අද නැගී සිටින් ප්‍රශ්න කළේ මේ දක්වා ඇති හේතු දෙක පිළිබඳවයි. එදින ඇති වූ වියක්කූලතාවය කුමක්ද යන්න ඔහු දැඩි ලෙස ප්‍රශ්න කළා.
මෙහිදී කතානායකවරයා දැනුම් දුන්නේ පක්ෂ නායකයන් රැස් වී ගැටලුව විසඳීමට ගත් හොඳම පියවරට බාධා නොකරන ලෙසයි. මේ අවස්ථාවේ විමල් වීරවංශ මහතා නැගී සිටමින් වේගවත් ලෙස අදහස් පළ කරන ආකාරයක් දක්නට ලැබුණා. ඊට ප්‍රතිචාර දක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ සභාවේ ඡන්දින් ලෙස හැසිරීමට ඉඩ තැබිය නොහැකි බවයි. එසේම ඡන්දය පිළිබඳ ගැටලුවේදී ආණ්ඩුවට මීට වඩා දැඩි ස්ථාවරයක සිටීමට හැකියාව තිබුණත් ආණ්ඩුව එසේ නොකළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා. මේ අවස්ථාවේ සභාවේ සිටි ඒකාබද්ධ විපක්ෂයේ කිහිප දෙනා කෑකෝ ගසමින් ඊට බාධා කරන ආකාරයක්ද දක්නට ලැබුණා. කෙසේ වෙතත් කතානායකවරයාගේ දැනුම් දීමට අනුව සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතා අදාළ යෝජනාව සභාවට ඉදිරිපත් කළා. මේ අතර අද වාචික ප්‍රශ්න වාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසර තුනක කාලය තුළ විවිධ පුද්ගලයන් සමග නඩු කීම සඳහා නඩු ගාස්තු ලෙස රුපියල් 160,000 වඩා වැය කර ඇති බවත් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවා. තිලංග සුමතිපාල මහතා සමග නඩු කීමට වැය කර ඇති මුදල රුපියල් 101,000 අධිකයි. කණිජ තෙල් ආනයන සම්බන්ධයෙන් මත වූ ප්‍රශ්නයකදී උදේ ගම්මන්පිල මහතාත් අමාත්‍ය චන්දිම වීරක්කොළි මහතාත් වචන හුවමාරුවක පැටලුණා. මේ උණුසුම් තත්ත්වයෙන් පසුව රාජ්‍ය ණය ගැනීම පිළිබඳ යෝජනාවක් පිළිබඳ විවාදය ආරම්භ වුණා. එම විවාදය මේ වන විටත් පැවැත්වෙනවා. ප්‍රගීත් පෙරේරා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේ සිදු වූ මෝටර් රථ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබුවා. මෙසේ මියගොස් ඇත්තේ බෙලි අත්ත නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි විවාහක පුද්ගලයෙක්. තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේදී මෝටර් රථයක පිටුපසින් පැමිණි ලොරි රථයක් ගැටි මේ අනතුර සිදුව තිබුණේ ඊයේ රාත්‍රී 7:30 පමණ. අනතුරින් මෝටර් රථයේ රේදුරා මියගොස් ඇති අතර එහි ගමන් කළ බව කියන තවත් කාන්තාවක් සුළු තුවාල ලබා තිබෙනවා. අනතුරින් මියගිය පුද්ගලයා එම කාන්තාවද සමගින් අනතුරට පෙර රන්න ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවසට ගොස් තිබෙනවා. එහිදී බිරිඳ සහ එම පුද්ගලයා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු නිවසින් පිටව ඔවුන් දික්වැල්ල බලා මෝටර් රථයකින් ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. ඉන්පසු ගොඩිගමුව ප්‍රදේශයේදී පිටුපසින් පැමිණි කුඩා ලොරි රථයක ගැටි එම මෝටර් රථය මේ අනතුරට ලක්ව තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ මේ අනතුර අනියම් සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නට ඇති බවට සැක කරන බවයි. කෙසේ වෙතත් අනතුරින් පසු ලොරි රථයේ රියදුරා පලා ගොස් ඇති අතර ඔහු සොයා තංගල් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. දංකොටුව තම්බිවත්ත ප්‍රදේශයේ අලිවෙඩි නිෂ්පාදනාගාරයක ගින්නක් හටගෙන තිබෙනවා. වෙටින් විට අලිවෙඩි පිපිරෙමින් පවතින බැවින් තත්ත්වය පාලනය කිරීමද අපහසු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දංකොටුව තම්බිවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම අලිවෙඩි නිෂ්පාදනාගාරයේ ගින්න හටගෙන ඇත්තේ අද උදෑසන 7ට පමණ. ගින්න ඇතිවන විට එහි අලිවෙඩි 8000කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති බවයි පවසන්නේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත සූර්යාලෝකයේ නොමැති බැවින් නිෂ්පාදනය කළ අලිවෙඩි වියලීම සඳහා විදුලි ආලෝක දහරා ප්‍රයෝජනයට ගෙන තිබෙනවා. එහිදී ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. ගින්නෙන් අලිවෙඩි නිෂ්පාදනාගාරයට රුපියල් 110ක පමණ පාඩුවක් සිදුව තිබෙනවා. කම්බේතේ කියන්නේ කළුවර නිකන් මෙහෙම තියෙනවා. ඒක තමයි අපි අර ගිනිකූර ටච් කළා තමයි මෙහෙම මෙයා කළා තමයි විසි කරන්නේ. එතකොට මේ කොහොම හරි ෆ්ලෑෂ් එකෙන් මේක එකකට තමයි වෙවුනේ. ඒක මම දැක්කා. දැක්කම අපි ලං වෙද්දි තමයි ඔක්කොම නැත ලාච්චි 250ක් විතර තියෙනවානේ. එතකොට තමයි මේ ඔක්කොම. වාර ප්‍රවේශපත් භාවිත කරමින් ගමන් ගන්නා පාසල් ළමුන්ව ප්‍රවාහනය ප්රතික්ෂේප කළ ළංගම බස් රථයක් නිසා අද උදෑසන හැටන් නෝඩ් ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. මේ පාසල් ළමුන් රැගෙන යාම ප්‍රතික්ෂේප කර ඇත්තේ හැටන් ඩිපෝවට අයත් ළංගම බස් රථයක්. නෝඩ් තියසිරිගම බස් නැවතුම්පලේ සිට හැටන් ප්‍රදේශයේ පාසල් කිහිපයකට යන වාර ප්‍රවේශපත් මි ළමුන්ව මෙම බස් රථයෙන් ප්‍රවාහනය කිරීම කලක සිට ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇත්තටම බස් එක නවත්තන්නේ නැද්ද? මට කතා කර පාරින් එහා පැත්තට කතා කරලා කිව්වා මේ කරුණා කරලා මේ බස් එකට දාන්න එපා, අපිට කරදර දෙන්න එපා. මේ ඉස්සරහම බස් දෙකක් යනවා, පිටිපස්සෙන් බස් දෙකක් යනවා, ඒකට දාන්න. මේ මේ බස් එකට ළමයි ගෙනියන්න බෑ, අපිට තවත් කරදර කරන්න එපා කිව්වා. ළමයි කියන්නේ ගොඩක් ඒ ළමයිට ඒ වෙලාවට ගියේ නැති වුණාම අටට කාලක් වෙනකම් තමයි ඊළඟ සීඩී බිය වෙන්නේ. ඉතින් ඒ ළමයි එතකන් හිතන්ලා ඉන්නවා ස්කෝල් වලින් බහිනවා කියලා කියනවා. සීසන් අරගෙන ප්‍රයිවට් බස් වල යන්නේ තේරුවන්නේ නැහැ නේ. මේ පිළිබඳව එම ළමුන්ගේ මව්පියන් නෝඩ් පොලිසියට සහ හැටන් ළංගම ඩිපෝ කළමනාකාරවරයාටද පැමිණිලි කර තිබුණා. ඒ අනුව අද උදෑසන හැටන් පොලිසියේ මැදිහත් වීමෙන් මෙම බසයේ ලුහුබැඳ ගොස් අල්ලාගෙන තිබෙනවා. ගත්ත නැහැ කියන්නේ ඊයත් ගත්තම නෑ, ඊයව නවත්තලා බැලලාවිල්ලා තියෙනවානේ. නෑ බැලලා නෑ, ඒක මම කව අක්කා මේ ඉස්සර බස් එකේ වන්ද. ඔව්. අයි ගන්න ඉඩ නැද්ද බස් එකේ? ඒක බලන්නකෝ, ඔයාම නගල බලන්නකෝ, වීඩියෝ කරන්නකෝ සේරේ ඇතුලේ. මේ පාරේ මේ බස් එක විතරද තියෙන්නේ? මේක විතරද තියෙන්නේ?
එහිදී රියදුරා පවසා තිබෙන්නේ බස් රථයේ සෙනඟ නොමැති අවස්ථාවල පමණක් මේ ළමුන් ප්‍රවාහනය කරන බවයි. ඊට හේතුව මේ මාර්ගයේ තවත් බස් රථ ගමන් ගන්නා අතර එම බස් රථවල මේ ළමුන් ගමන් නොකරන අතර මේ බස් රථයේම පමණක් මේ සඳහා යොදා ගැනීමයි. මේ පිළිබඳව අප හැඩන් ලංගම ඩිපෝවේ කළමනාකරුගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ මේ බස් රථය දුර ධාවන බස් රථයක් නිසා සීමිත නැවතුම් සහිතව ධාවනය කිරීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී ඇති බවයි. මේ පිළිබඳව වැඩිදුර විමර්ශනය සඳහා බස් රථයේ රියදුරට සහ කොන්දොස්තරවරයාට ළමුන්ගේ මව්පියන් සමග හැඩන් ඩිපෝවට අද සවස පැමිණි ලෙස පොලිසිය දැනුම් දී තිබෙනවා. අප දැන් සූදානම් යලිත් කෙටි විරාමයක් ලබා ගන්නට.